මෙවර LPL තරගාවලියේ 16 වන තරගයේ සුළු මොහොතකට පෙර නිමාට පත් වුණා. තරගයේ පැවැතුනේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතරයි. ඒ අනුව මෙම තරගයේ තියුණු තරගයක් බවට පත් වෙමින් සුපිරි පන්දු වාරය දක්වා ඇදී ගියා. තරගයේ කාසේ වාසය ජයග්‍රහණය කළ දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ගාලු කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ගාල්ල කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 148ක් රැස් කළා. ගාල්ල පළමු කඩුල්ල වෙනුවෙන් නායක දික්වැල්ල සමගින් ඇලෙක්ස් හේල්ස් ලකුණු 44ක් එක් කළා. දික්වැල්ල ලකුණු 7යි. දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක් එක් වන විට ඇලෙක්ස් හේල්ස් ලකුණු 38කට දැවී ගියා. පන්දු 26කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 5ක් සහ 6 පාර 1ක් ඇතුළත්. බානුක රාජපක්ෂ ලකුණු 1යි. සිව්වන විකට්ටුව වෙනුවෙන් ලකුණු 22ක් එක් වන විට ටීම් සෙපඩ් ලකුණු 23කට දැවී ගියා. ලියනගේ ලකුණු 13යි. 6 වන කඩුල්ල වෙනුවෙන් සහන් නාරච්චගේ සමගින් පිටෝරියස් ලකුණු 30ක් එක් කළා. සහන් නාරච්චගේ ලකුණු 15යි. පිටෝරියස් ලකුණු 16යි. පන්දු යෙවීමේදී දුසාන් හේමන්ත පන්දු වාර 4කදී ලකුණු 19ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. නුවන් තුසාර සමගින් මොහමඩ් නබී විකට් දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමද පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීම හේතුවෙන් තරගයේ සම වූයේ සුපිරි පන්දු වාරයක් දක්වා තරගයේ තීරණය දිග්ගැස්සෙමින් දඹුල්ල පළමු විකට්ටුව ලකුණු 3ේදී බිඳ වැටුණා. කුසල් පෙරේරා ලකුණු 0යි. දෙවන කඩුල්ල වෙනුවෙන් රීසා හෙන්ඩ්‍රික්ස් සමගින් ඊබ්‍රහීම් ලකුණු 38ක් එක් කළා. ඊබ්‍රහීම් පන්දු 18කදී ලකුණු 30යි. 4 පාර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන විකට්ටුව වෙනුවෙන් ලකුණු 32ක් එක් වන විට ලහිරු උදාර ලකුණු 12කට දැවී ගියා. චැම්පන් ලකුණු 4යි. චමුදු වික්‍රමසිංහ ලකුණු 4යි. කෙසේ වෙතත් 6 වන විකට්ටුව ලෙසින් රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 72ක් ලබා සිටියේදී තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී යාම සමගින් තරගයේ දෙපිලටම විවෘත වුණා. පන්දු 57කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 6ක් සහ 6 පාර 1ක් ඇතුළත්. කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් දඹුල්ල කණ්ඩායම වෙත ලකුණු 8ක ඉලක්කයක් හිමි වුණා. ඒ අනුව තීක්ෂණ යොමු කළ එම පන්දු වාරයේ පළමු පන්දු 5 තුලදී දඹුල්ල පිතිකරුවන් දෙදෙනා වන මොහමඩ් නබී සමගින් දුසාන් හේමන්ත ලකුණු 7ක් එක් කරමින් තරගයේ ලකුණු සංඛ්‍යාව සම මට්ටමට රැගෙන ඒමට සමත් වුණා. ඒ අනුව අවසන් පන්දුවේදී දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය වෙත එක් ලකුණක් අවශ්‍ය වූ නමුත් මොහමඩ් නබී දුවද්දී දවා ගැනීමට සහන් නාරච්චිගේ සමගින් තීක්ෂණ සමත් වීමත් සමගින් තරගයේ සම වෙමින් අවසන් වුණා. පන්දු යෙවීමේදී තීක්ෂණ පන්දු වාර 4කදී ලකුණු 26ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව සුපිරි පන්දු වාරයේදී පළමුව පන්දුවට පහර දුන්නේ දඹුල්ල කණ්ඩායම විසින්. මොහමඩ් නබී සමගින් ක්ලාසන් සුපිරි පන්දු වාරයේදී දඹුල්ල ඉනිම ආරම්භ කළා. තීක්ෂණ සුපිරි පන්දු වාරයේ යොමු කළා. කෙසේ වෙතත් දඹුල්ල කණ්ඩායමේ කඩුලු දෙකක් ලකුණු 6ක් තුලදී දවා ගනිමින් දඹුල්ල ඉනිම ලකුණු 6කට සීමා කිරීමට තීක්ෂණ සමත් වුණා. කෙසේ වෙතත් ලකුණු 6ක ඉලක්කයක් කඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දු 4ක් තුලදී ඉලක්කය හඹා යාමට සමත් වුණා. දඹුල්ල වෙනුවෙන් සුපිරි පන්දු වාරයේ යොමු කළේ නුවන් තුසාර විසින්. පෑම් පෑලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.